1942 වසරේ උපන් ගාමිණී දිසානායක මහතා ඩග්ලි සේනානායක මහතාගේ ආරාධනෙන් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසියා. 1970 දී පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා විවිධ අමාත්‍ය ධුර ධර්මින් විශිෂ්ට ජනතා මෙහෙවරක නිරත වුණා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය හරහා ඒ මහතා කළ මෙහෙය අදටද ජනතාවගේ මතකයේ පවතිනවා. එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව 1994 වසරේ ඔක්තෝබර් 24 වනදා ගාමිණී දිසානායක මහතා ජීවිතයෙන් සමුගත්තා. මේ අතර අද ITN 7 වෙනි පැය වැඩසටහන විංගුවේද ගාමිණී දිසානායක මහතා වෙනුවෙනුයි. ඒ මහතාගේ පුත් අමාත්‍ය නවීන් දිසානායක මහතා එහිදී මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි අද දින මේ එතුමාගේ 25 වෙනි ගුණ සමරුව සඳ සියලුම වැඩ කටයුතු ලෑස්ති කරලා තිබෙන්නේ. එම නිසා අද සවස 2:00 එතුමාගේ පිළිරුව ළඟ අපි උත්සවයක් පවත්වනවා. ගරු අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ හිටපු රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ආර්යාව හේම ප්‍රේමදාස මහත්මියගේ සහභාගිත්වයෙන් මෙවැනි ග්‍රන්ථයක් අපි අද එළි දක්වනවා. එතුමාගේ ජීවිත කාලය තුළ කළ වැඩ කටයුතු ගැන මේ ඒ ග්‍රන්ථය අපි එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ ජීවිත සුවඳ ගැන කතා රාශියක් අද අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අද අපි ප්‍රධාන වශයෙන් කරන්නේ. මේ ඒ උත්සවය ඉතාමත් ඉහළින් සමරීමට විශාල ජනකායක් අද කොළඹට එයි කියලා අපි හිතනවා.